ඔන්න අපි එනවා පුතේ 9 පන්තියේ 14 වෙනි පාඩමට තරංග පරාවර්තනය හා වර්තනය. ඉතාම වැදගත් පාඩමක්. එයි මම මේක වැදගත් කියලා කියන්නේ O level වලට මේ අපි කතා කරන පාඩමින් සමහර කොටස් එනවා. සහ අපි 11 පන්තියේදී නැවත මේ පාඩමේදී සාකච්ඡා කරන කරුණු වැඩි විස්තර වශයෙන් සාකච්ඡා කරනවා. එහෙනම් මේ පාඩම වැදගත් නැද්ද? අම් බාන එක වැදගත්. හරි? දැන් සමහර පාඩම් තියෙනවා පුතේ 9 පන්තියේ එහෙම O level වලට වැඩිය ටාගට් වෙන්නේ නැහැ. O level වලදී ප්‍රශ්න කරන්නේ නැහැ. දැන් උදාහරණයක් පරිණාමයේ පාඩම. නේ? පරිණාමයේ පාඩමින් ප්‍රශ්න අහන්නේ නැහැ O level වලට. හැබැයි වාගේ 9 පන්තියේ විභාග වලට එකින් ප්‍රශ්න අහනවා. හැබැයි මේ වගේ පාඩමක් තරංග පරාවර්තනය හා වර්තනය වගේ පාඩමක් පුතේ අනිවාර්යෙන් O level වලදී ප්‍රශ්න කරනවා. හරි? එනිසා මේ පාඩම මාර වැදගත්. හරි? 9 පන්තියටත් වැදගත්. 11 පන්තියටත් වැදගත්. O level විභාගෙටත් වැදගත්. එහෙනම් මේක හොඳට ඉගෙන ගන්න ඕන ඔයා. හොඳට ඉගෙන ගන්න ඕන. රයිට්? හරි. එහෙනම් අපි යමුකෝ පාඩමට. පුතේ පරාවර්තනය කියලා කියන්නේ යම් මාධ්‍යයක් තුලින් ගමන් කරන ආලෝක කිරණයක් යම් පුෂ්ඨයක් මත පතිත වෙලා ආපසු හැරි එම මාධ්‍ය තුලින්ම ගමන් කිරීමට නිපුතේ. ඒ කියන්නේ ඔන්න ආලෝක කිරණයක් අපි උදාහරණයක් අරගෙන මේ අංක උදාහරණයක් අරගෙන හිතන්න මෙහෙම ටෝච් එකක් අපි කණ්ණාඩියකට ගහනවා. හිතන්නකො කණ්ණාඩියට ගහනවා. ඔයාගේ ටෝච් එක ලේසර් ටෝච් එකක් නම් නියමයි. ලේසර් ටෝච් එක ඔන්න කණ්ණාඩියට ගැහුවා. දැන් මොකද වෙන්නේ? ඔන්න මේකේ ගිහිල්ලා වැදිලා හැරිලා ආයේ එනවා. ඇනිමේෂන් එක බලන්න. ඔන්න ඔයාට පේනවා දැන් මෙන්න ආලෝක කිරණ එනවා. මේ පුෂ්ඨේ වදිනවා. හැරිලා ආපු මාධ්‍යෙටම යනවා. මොකද මේ ආපු මාධ්‍යෙටම යනවා කියන්නේ? පුතේ දැන් මේ එන්නේ වාතය හරහා නේද මේ ආලෝක කිරණය? මේ වාතය හරහා එන්නේ. ඊට පස්සේ ඇවිල්ලා පුෂ්ඨේක වදිනවා. වැදිලා ආයෙත් වාතය කියන මාධ්‍යෙටමයි හැරිලා යන්නේ. එහෙනම් එක් මාධ්‍යයක සිට ආලෝක කිරණයක් පැමිණිලා යම් පුෂ්ඨයක වැදිලා හැරිලා ආපු මාධ්‍යයටම යනවා. දැන් මෙතන නම් වාතයටම යනවා. ඒක තමයි මේ කියන්නේ. යම් මාධ්‍යයක් තුලින් ගමන් කරන ආලෝක කිරණයක් යම් පුෂ්ඨයක් මත පතිත වී ආපසු හැරි. ආපසු හැරි. එම මාධ්‍ය තුලින්ම ගමන් කරනවා. වාතයෙන් ආව වාතයටම යනවා. මේ පුෂ්ඨේ හරහා යන්නේ. එහෙම හරහා යනවා නම් පුතේ ඒක වර්තනයක්. ඒක පස්සේ බලමු. හරි? ආපු මාධ්‍යෙටම හැරිලා යනවා. ඉතින් ඒකට අපි කියනවා ආලෝක පරාවර්තනය කියලා. කිරණ සටහනක් කියන්නේ මොකද්ද? හරි? කිරණ සටහන. පුතේ කිරණ සටහනක් ගැන දැනගන්න ඉස්සෙල්ලා මෙන්න මේක තේරුම් ගන්න. මේ අපි ඉගෙන ගත්ත දෙයක් මම ඔයාලට පැහැදිලි කරනවා 6 7 පන්තිවල. මොකද්ද? පුතේ ආලෝක කිරණයක් කියලා කියන්නේ ආලෝකයේ ගමන් කරන පටු ගමන් මාර්ගයකට. මොකද ආලෝක කිරණයක් කියලා කියන්නේ? ආලෝකයේ ගමන් කරන පටු ගමන් මාර්ගයකට. ආලෝක කදම්බයක් කියන්නේ මොකද්ද? ආලෝක කදම්බයක් කියන්නේ පුතේ ආලෝක කිරණ රාශියක එකතුවකට. ඔයා හිතන්න නිකන් දරකෝටු මිටියක් කියලා. දරකෝටු මිටිය කියන්නේ ආලෝක කදම්බය නං ඒ දරකෝටු මිටියෙන් එක දරකෝට්ටක් ආලෝක කිරණයක් කියලා කියන්න පුළුවන්. එහෙනම් ඔන්න දැන් මේ දෙක තේරුම් ගන්න ඕන මුලින් මොකද්ද? ආලෝක කිරණයක් කියලා කියන්නේ ආලෝකයේ ගමන් කරන පටු ගමන් මාර්ගයක්. ආලෝක කදම්බයක් කියන්නේ ආලෝක කිරණ රාශියක එකතුවක්. ආලෝකයේ ගමන් කරන්නේ සරල රේඛියව නිසා අපි පුතේ ආලෝක කිරණයක් අඳිනකොට සරල රේඛාවකින් තමයි අඳින්න ඕන. එහෙනම් මේකට අපිට අඩි රූලක් වගේ එකක් පාවිච්චි කරන්න වෙනවා. පැන්සලක් පාවිච්චි කරන්න වෙනවා. ඊළඟට ආලෝකයේ ගමන් කරන දිශාව අපි පෙන්වන්නේ මේ සරල රේඛාවේ ඊහිසකින්. ඊහිසක් කියන්නේ ඊතල හිසකින් පෙන්වනවා. උඩට යනවා නම් මේ පැත්තට ඊතල හිස දානවා, මේ පැත්තට යනවා නම් මේ පැත්තට එහෙම පෙන්වනවා. හරි? එහෙනම් ඒ ටික ඔයා තේරුම් ගත්තද? මේවා පර්ණ පන්තිවල, ඒ කියන්නේ පර්ණ පන්ති කියන්නේ 6 7 8 පන්තිවල ඉගෙන ගත්ත දේවල්. එහෙනම් දැන් ඔන්න අපිට අවිලා තිනවා කිරණ සටහනක්. එහෙනම් මේ කිරණ කීපයක් යොදාගෙන සටහනක් අඳිනවා අපි. හරි?
ආලෝක කිරණ ගමන් කරන ආකාරය දැක්වෙන සටහන. මේ ආලෝක කිරණ යන විදිය පෙන්වන සටහන. අපි හඳුන්වනවා පුතේ කිරණ සටහනක් කිය. කිරණ සටහනක්. දැන් අපි මොකද මොකේද කිරණ සටහන අඳින්න යන්නේ? මෙන්න මේ ප්‍රැක්ටිකල් එකේ. මෙන්න මේ ක්‍රියාකාරකම්. මොකද්ද සර්? ආ මේ තියෙන්නේ ක්‍රියාකාරකම්. මෙන්න මේක පුතේ. හරි? හරි. ඔන්න අපි කණ්ණාඩියක් ඉස්සරහා තියලා තියෙනවා. කණ්ණාඩියට අපි කියන්නේ තල දර්පණය කියලා. මේ තියෙන්නේ තල දර්පණයක්. නේ? වක්‍ර නැහැනේ මේක. එහෙනම් තල දර්පණයක්. මේ මූණ බලන කණ්ණාඩි කෑල්ලක් මේ තියෙන්නේ. මේ තියෙන්නේ. හරි? හරි. ඒකට අපි ආලෝක කිරණයක් යොමු කරනවා. හිතන්න මේ ආලෝක කිරණයක් කියලා මේ ලේසර් ටෝච් එකෙන් නිකුත් කරන්නේ. මේ ආලෝක කිරණයක් කියලා හිතන්න. රයි. එහෙනම් මෙන්න ආලෝක කිරණේ ගිහිල්ලා මේකේ වදිනවා, වැදිලා හැරිලා එනවා ආපු මාධ්‍ය. ඒ කියන්නේ ආලෝක පරාවර්තනයක් සිද්ධ වෙනවා. මොකේද? තල දර්පණයක. එහෙනම් තල දර්පණයක සිද්ධ වෙන ආලෝක පරාවර්තනය කිරණ සටහනකින් අඳින්න යන්නේ අපි. ඉතින් බට ලේසි. බට ලේසි. කොහොමද? ඇයි ලේසි කියන්නේ? ඔයා දන්නවා තල දර්පණය නිරූපණය කරන්නේ කොහොමද? මේ විදිහට. මේ විදිහට පණාවක් වගේ. මේන්න තල දර්පණ. හරි. මේක තමයි තල දර්පණය නිරූපණය කරන විදිය. හරි. ඉරක් ගැහුවා මේ වගේ ඇලට ওই විදිහට ඉර ටිකක් ගහලා දැම්මා. රයිට්. ඔන්න තල දර්පණය තිබ්බා. හරි. දැන් පුතේ මේ පැත්තේ මේ ආලෝක කිරණේ යොමු වෙන විදිය අපි කොහොමද අඳගන්නේ? මේ විදියට අඳගන්න. මේ විදියට ඕන දිගට මෙහෙම අඳින්න. හරි. දිගට මේ විදියට අඳගන්න. ඊට පස්සේ පරාවර්තනය වෙන එක තමයි මේ ඇඳලා තියෙන්නේ. මේ ඇඳලා තියෙන්නේ. හරි. මේ ඇඳලා තියෙන්නේ. හරි. තව තව දේවල් මේකේ අඳින්න ඕන අපි. හරි. එහෙනම් අපි මේකේ ටිකක් වැඩිපුර තියෙන රූප සටහනට යන්න. හරි. මෙන්න තියෙනවා රූප සටහන. හරිනේ? මේකේ තියෙන කැලේ ටික මේ විදිහටම 11 පන්තියේදී උගන්වන්න. එහෙනම් දැන් හරියට ඉගෙනගෙන යන්න. දැන් හරියට ඉගෙනගෙන යන්න. පුතේ මෙන්න තල දර්පණයක් මගින් සිදුවන ආලෝක පරාවර්තනයේ දැක්වෙන කිරණ රූප සටහන. හරි. දැන් කොහමද අපි අඳින්නේ? මේ බලන්න. ඔන්න දැන් අඳින්න එපා. පැන්සල පැත්තකින් තියන්න. අහගන්න ඉස්සෙල්ලා. රයිට්. මේ බලන්න. ඔන්න අපි තල දර්පණය ඇඳගත්තා. තල දර්පණය අඳින එක ගේමක් නෑනේ. මේ විදිහට තල දර්පණය ඇඳගන්න. හරි. ඊට පස්සේ දැන් මේ තල දර්පණයට යොමු වන කිරණ අපි අඳින්න ඕන. අපි ඒ කිරණයට කියනවා පතන කිරණය කියලා. පුතේ මෙන්න පතන කිරණය. පතනය වෙනවා කියන්නේ වැටෙනවා කියලා. වර්ෂාව පතනය වෙනවා, වැටෙනවා. එහෙනම් මේ එන කිරණ පතන කිරණය. රයිට්. ඔන්න ඇඳා. පතන කිරණ. හරි. ඊට පස්සේ මේ පතන කිරණේ ඇවිල්ලා වදින තැන, දර්පණයට වදින තැන අපි කියනවා පුතේ පතන ලක්ෂය. මේ මෙතනට ඇවිල්ලා වදින තැනට අපි කියනවා පතන ලක්ෂය කියලා. පතන ලක්ෂය. හරි. දැන් වැදුනානේ දර්පණේ, යම් පුෂ්ඨයක වැදුනානේ. වැදුනම පරාවර්තනය වෙන්නේ නැපයි. හරි. ඔන්න එහෙනම් පරාවර්තනය වෙනවා. එහෙනම් මේ කිරණේ මොකද්ද පුතේ? පරාවර්තන කිරණය. මෙහෙම ආවා, වැදුනා, පතන ලක්ෂයේදී තමයි මේක පතනේ වෙන්නේ. ඊට පස්සේ මේක හැරිලා යනවා. ඒ හැරිලා යන එකට අපි කියනවා පරාවර්තන කිරණය කියලා. මොන කිරණේද? පරාවර්තන කිරණය කියලා කියනවා. එහෙනම් දැන් කෑලි තුනක් හරි. මොනවාද? පතන කිරණය, පතන ලක්ෂය, පරාවර්තන කිරණය. මෙන්න තියෙනවා ඒ කෑලි තුන. හරි. ඊට පස්සේ මේ පතන ලක්ෂයේදී අඳින්න, පතන ලක්ෂයේදී අඳින්න මෙන්න මේ වගේ කඩ ඉරි ටිකක් මෙහෙම දිගට අඳින්න. හරි. මේකට කියනවා මොන ලම්බයද? අබිලම්බය. අබිලම්බය කියලා කියනවා. මේකේ කෝණය පුතේ, හරි, මේකේ කෝණය මෙන්න මෙතන අංශක 90ක් වෙන්න. මෙන්න මේ ටික. හරි. මේ ටික අංශක 90ක් වෙන්න ඕන. මේ ටික අංශක 90ක් වෙන්න ඕන. හරි. ඒ විදිහට එන විදිහට තමයි ඔයා මේක ඇඳ ගන්න ඕන. හරි. දල වශයෙන් අඳින්න ඉතින්. දල වශයෙන් අඳින්න. හරියටම ඕනේ නැහැ. හරි. හරි. අඳින්න එපා. දැන් ඉන්න පොඩ්ඩක්. හරි. හරි. මේකට මොකද කියන්නේ අපි එහෙනම්? අබිලම්බය කියලා කියනවා. ඒක අපි කඩඉරි වලින් පෙන්වන්නේ. මොකද එහෙම ඇත්තට එහෙම එකක් නැහැ. නැති නිසා අපි ඒ කඩඉරි වලින් පෙන්වනවා. මොන ලම්බයද? අබිලම්බය. පුතේ අබිලම්බය ඇඳපු ගමන් කෝණ දෙකක් අලුතෙන් හැදෙනවා ඔයාට. කෝණ දෙකක් හැදෙනවා. මේ පැත්තේ හැදෙන කෝණයට කියනවා පතන කෝණය කියලා. පුතේ මේ පැත්තේ හැදෙන කෝණයට කියනවා, අබිලම්බයට මේ පැත්තෙන් හැදෙන කෝණයට කියනවා පරාවර්තන කෝණය කියලා.
එහෙනම් කෝණ දෙකයි. පතන කෝණයයි පරාවර්තන කෝණයයි. පරාවර්තන කෝණය. හරි? හරි. ඔන්න අපි ඇඳගත්තා මොකද්ද? තල දර්පණයකට ආලෝක කිරණයක් යොමු කරාම ඇතිවන තත්වය කිරණ සටහනකින් මේ පෙන්නලා තියෙන්නේ. හරි? මොනවාද කැලිබල් ටික? රයිට්. අපිට දර්පණය අඳින්න පුළුවන් මේ විදියට. දර්පණය තියෙනවා. ඊට පස්සේ පතන කිරණය තියෙනවා, පතන ලක්ෂයේ තියෙනවා, පරාවර්තන කිරණය තියෙනවා, පතන ලක්ෂයේදී ඇඳි අභිලම්භය තියෙනවා, පතන කෝණය තියෙනවා, පරාවර්තන කෝණය තියෙනවා. පරාවර්තන කෝණය තියෙනවා. රයිට්. හරි. එහෙනම් මේ මොකද්ද මේ අපි ඇඳේ? තල දර්පණ මගින් සිදුවන ආලෝක පරාවර්තනයේ කිරණ රූප සටහන. රයිට්. හරි. දැන් සමහර දරුවෝ අහනවා මගෙන් සර් දැන් මේක මේ පැත්තට අඳින්න ඕනද? නෑ. ඕන නම් කෙනෙක්ට මේක මේ පැත්තට අඳින්න පුළුවන්. විභාගෙට මේ පැත්තට එන්නත් පුළුවන්. ඒ කියන්නේ. ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම. හරි. මෙහෙම හිතන්න. ඕන ඔය විදියට කඩේරි දාලා ඔන්න තල දර්පණේ ඇඳා. හරි. ලස්සන අඳින්න ඕනේ. ඉතින් මම වගේ කැතට ඇඳලා හරියන්නේ. හරි. ඊට පස්සේ මේකට ආලෝක කිරණයක් යොමු කරනවා. ඕන ඔහොම යොමු කරනවා කියලා හිතන්න. හරි. එන බව පෙන්නවා ඊතලයෙන් පෙන්න මේ ඊතලයේ හරි වැදගත්. හරි. හරි වැදගත්. ඊට පස්සේ ඔන්න පතන කිරණය, මේ පතන ලක්ෂය, ඔන්න පරාවර්තන කිරණය. හරි. ඒක යන බව පෙන්වන්න ඕන ඊතලෙන්. හරි. ඒක හරි වැදගත්. ඊට පස්සේ මෙන්න අභිලම්භය. හරි. හරි. එහෙම මේ පැත්තට ඕන පැත්තක නඳ ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරි. ඊට පස්සේ මේ කෝණය පතන කෝණය, මේ පැත්තේ කෝණය පරාවර්තන කෝණය. හරි. මේක මේ විදිහටම අඳින්න ඕන කියලා නීතියක් නැහැ. මේක අනිත් පැත්තට අඳින්නත් පුළුවන්. මේ පැත්තට අඳින්නත් පුළුවන්. හරි. මේක උඩ පැත්තට අඳින්නත් පුළුවන්. හරි. හරි පුතේ. එහෙනම් ඔන්න තල දර්පණයක කොහොමද මේ ආලෝක පරාවර්තනය සිද්ධ වෙන්නේ කියන එක තමයි අපි මේ ඇඳලා දැක්ුවේ. මේකේ තියෙන කෑලි බෑලි ටික පතන කිරණය, පරාවර්තන කිරණය, පතන ලක්ෂය, අභිලම්භය, පතන කෝණය, පරාවර්තන කෝණය. හරියටම මතක තියාගන්න. හරියටම මතක තියාගන්න. හරි. හරි. ඊළඟට අපි ඉගෙන ගන්න යනවා නියම දෙකක්. මේ නියම දෙක නියමට ඉගෙන ගන්න ඕන. පුතේ නියමයක් කියන එක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක මේ ලෝකේ ඕන කෙනෙකුට කරලා බලන්න පුළුවන්. කරලා බැලුවම හැමෝටම එන්නේ එකම උත්තරය. එකම උත්තරය තමයි එන්නේ. හරි. එහෙනම් නියමයක් වෙනස් වෙන්නේ නැහැ පුතේ. හරි. වාදයක් වෙනස් වෙන්න පුළුවන්. දැන් පර්ණාම වාදය වෙනස් වෙන්න පුළුවන්. මහා පිපුරුම් වාදය වෙනස් වෙන්න පුළුවන්. ජෛව රසායනික ඒක වෙනස් වෙන්න පුළුවන්. හරි. ඩෝල්ටන්ගේ පරමාණුක වාදය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි නියමයක් වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි 10 පන්තියට ගියාම ඉගෙන ගන්නවා නිව්ටන් නියම. වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔයා ඉගෙන ගන්න යනවා පරාවර්තන නියම දෙකක්. පරාවර්තන නියම දෙකක්. දැන් ආලෝක පරාවර්තනය කියන්නේ කොහොමද දන්නෝ? පරාවර්තනය සිද්ධ වෙනකොට ඇතිවන කිරණ, ඇතිවන කෝණ ඔයා දන්නවා. එහෙනම් ඒ අනුසාරයෙන් ඒ අසුරෙන් අපි දැන් ඉගෙන ගන්නවා පුතේ පරාවර්තන නියම. මොනවාද මේ නියම දෙක? කට පාඩමේ තියෙන්න ඕන. එන මොකද්ද නියම? මෙන්න පළවෙනි නියමය පුතේ. පතන කිරණයයි පරාවර්තන කිරණයයි පතන ලක්ෂයේ ඇඳි අභිලම්භයයි එකම තලයක පිහිටනවා. මේ තුන් දෙනා ඉන්නේ එක තලයක. එකෙක් අස්සට ගිහිල්ලා එකෙක් පැත්තට ගිහිල්ලා එහෙම නැහැ. එකම තලයක ඉන්නවා. කවුද? පතන කිරණයයි පරාවර්තන කිරණයයි පතන ලක්ෂයේදී ඇඳි අභිලම්භයයි. මේ තුන් දෙනා එකම තලයක ඉන්නවා. ඒ තමයි පළවෙනි නියමය. පළවෙනි නියමය. පුතේ දෙවෙනි නියමය. ඊට වැඩිය ලේසි. ඊට වැඩිය ලේසි. පතන කෝණයේ අගය පරාවර්තන කෝණයේ අගයට සමානයි. පතන කෝණයේ අංශක 25යි පරාවර්තන කෝණයේ අංශක 25යි. පරාවර්තන කෝණයේ අංශක 60යි පතන කෝණයේ අංශක 60යි. එහෙනම් පතන කෝණයේ විශාලත්වය, පතන කෝණයේ අගය පරාවර්තන කෝණයේ අගයට එහෙම නැත්නම් විශාලත්වයට සමානයි. සමානයි. මේක විභාගෙට දෙයි. හරි. පතන කෝණයේ අංශක 35යි කියලා දෙයි. අහයි පරාවර්තන කෝණයේ කීයද කියලා. ඒත් අංශක 35ම තමයි.
ඒතමයි පරාවර්තනයේ දෙවැනි නියමය. එහෙනම් දැන් ඔන්න නියම දෙක පුළුවන්ද? පතන කිරණයයි පරාවර්තන කිරණයයි පතන ලක්ෂයේදී ඇඳි අභිලම්භයයි එකම තලයක පිහිටනවා පළවෙනි පරාවර්තන නියමයේක පතන කෝණයේ අගය පරාවර්තන කෝණයේ අගයට සමානයි සමානයි ඒක දෙවැනි නියමය ඒක දෙවැනි නියමය පුතේ පරාවර්තනයේ ආකාර දෙකයි පරාවර්තනයේ ආකාර දෙකයි එකක් සවිදි පරාවර්තනයේ අනිත් එක විසාරී පරාවර්තනය සවිදි පරාවර්තනයයි විසාරී පරාවර්තනයයි මොකද්ද සවිදි පරාවර්තනය කියලා කියන්නේ පුතේ මේ ආලෝක කිරණ ඇවිල්ලා සුමට පුෂ්ඨ වලට වැදුනොත් සිද්ධ වෙන පරාවර්තනය තමයි සවිදි පරාවර්තනය සුමට සමතල පුෂ්ඨ තියෙන්නේ සුමටයි දැන් අපි ගන්නකෝ ගෙදර කණ්ණාඩිය මූණ බලන කණ්ණාඩිය සුමටයි රයිට් ඒකෙන් සිද්ධ වෙන්නේ සවිදි පරාවර්තනය එහෙනම් පුතේ සුමට පරාවර්තන පුෂ්ඨ මගින් සිද්ධ වෙන පරාවර්තනය සවිදි පරාවර්තනය එතකොට සමාන්තර ආලෝකයේ සමාන්තර ලෙස පරාවර්තනය කරනවා මේකෙන් මේ සමා ඔන්න බලන්න මේ රූපතරනේ සමාන්තර ආලෝක කිරණ එනවා සමාන්තරව තමයි පරාවර්තනය කරන්නේ මේ බලන්න උදාහරණ තල දර්පණයක් මගින් සූර්යාලෝකයේ පරාවර්තනය වීම තල දර්පණයක් කියන්නේ මූණ බලන කණ්ණාඩියක් කියලා හරි සූර්යාලෝකයේ පරාවර්තනය කරන්නේ සවිදි පරාවර්තනයේ විදියට ඊළඟ තල දර්පණයක් මගින් ලේසර් කිරණ පරාවර්තනය කරනවා ලේස කිරණයක් හරි සූර්යාලෝකයේ හරි නේ සාමාන්‍ය විදුලි පන්දමක ආලෝකයේ හරි නේ සාමාන්‍ය විදුලි පන්දමක නම් සමහර වෙලාවට පොඩ්ඩක් විසිරෙන්න පුළුවන් මේ දෙක හොඳයි තල දර්පණයෙන් සූර්යාලෝකයේ පරාවර්තනය කිරීම තල දර්පණයෙන් මගින් ලේස කිරණ පරාවර්තනය කිරීම දැන් ඔය තල දර්පණයෙන් මගින් සූර්යාලෝකයේ පරාවර්තනය කිරීම වලට මම කියන්නද අවස්ථාවක් මේ අවුව වැටලා තියෙන වෙලාවක එළියට කණ්ණාඩි කෑල්ලක් අරන් ගිහිල්ලා අපි අර සූර්යාලෝකයේ මේ කණ්ණාඩි කෑල්ලට අරගෙන ඔක අපි ගේ අස්සට දාන්නේ. එහෙම නැත්නම් කාගේ හරි මූණකට අපි දාන්නේ. දැන් මෙහෙම කණ්ණාඩි කෑල්ලක් අල්ලනවා ආලෝ සූර්යාලෝකයට. ඊට පස්සේ ඒක අපි ගේ අස්සේ කොහේ හරි තැනකට යොමු කරන්නේ. ඒ සවිදි පරාවර්තනය. ඒ සවිදි පරාවර්තනය. හරි හරි. ඊළඟ විසාරී පරාවර්තනේ වචනෙම තියෙනවනේ පුතේ විසාරී විසිරෙනවා. ඒ කියන්නේ රළු පුෂ්ඨවල සිද්ධ වෙන පරාවර්තනය තමයි විසාරී පරාවර්තනය. එකනේ ඒකාකාර නැහැ පුෂ්ඨය. දැන් බලන්නකෝ මේ පුෂ්ඨේ මේ. ඒකාකාර නැහැනේ. එතකොට සිද්ධ වෙන්නේ විසාරී පරාවර්තනය. හරි. සමාන්තර ආලෝක කිරණ එනවා ඒ පුෂ්ඨයට. හැබැයි විවිධ දිශා ඔස්සේ තමයි පරාවර්තනය වෙන්නේ. සමාන්තර ආලෝක කිරණ ඇවිල්ලා විවිධ දිශා ඔස්සේ පරාවර්තනය වෙනවා නම් යම් පුෂ්ඨයකින් එතන සිද්ධ වෙලා තියෙන පරාවර්තනය විසාරී පරාවර්තනය විසාරී පරාවර්තනය මේ තියෙන්නේ මේ දැන් මේ බලන්න මේ වගේ ඇල්මිනියම් තහඩුවකට අපි මේ වගේ ටෝච් එකක් ගෙවුවම නිකන් විසිරෙනවානේ දැන් මේ වගේ අවස්ථා බලන්න ලේසර් කිරණ ගහපු ගමන් මේක තරදරමනේ ලස්සන්ට යනවා සමාන්තරව ඇවිල්ලා සමාන්තරව යනවා රයිට් සවිදි පරාවර්තනය සමාන්තරව ඇවිල්ලා විසිරලා යනවා විසාරී පරාවර්තනය සවිදි පරාවර්තනයේ සිද්ධ වෙන්නේ පුතේ සුමට පුෂ්ඨවල විසාරී පරාවර්තනයේ සිද්ධ වෙන්නේ රළු පුෂ්ඨවල එහෙනම් තේරුම් ගන්න රයිට් හරි එහෙනම් උදාහරණ විසාරී පරාවර්තනයේ පොතක පිටුමතින් සූර්යාලෝකයේ පරාවර්තනය වීම දැන් පොතක පිටුමගින් සූර්යාලෝකයේ පරාවර්තනය වෙනවා එහෙම නැත්නම් එළියේ තියෙන පොළවට හරි ගස්වලට හරි ගල්වලට හරි නිවාසවලට හරි ආලෝක කිරණ වැටෙනවානේ එතකොට ඒවා මේ සුමට නැහැනේ. ඒ වගේම අරහෙට්ට මෙහෙට ආලෝක කිරණ පරාවර්තනය වෙනවා. අන්න විසාරී පරාවර්තනය. අන්න විසාරී පරාවර්තනය. හොඳයි. මේ බලන්නකෝ. සවිදි පරාවර්තනය අපිට එදිනදා ජීවිතයේදී කොයි වගේ වෙලාවටද ප්‍රයෝජනවත් වෙන්නේ? මොනක හරි වැදගත්. තල දර්පණ භාවිතාවට අවස්ථාවලදී. දැන් තල දර්පණයක වෙන්නේම සවිදි පරාවර්තනයන්නේ. එර අපි යම් මොහතක මොකකට හරි තල දර්පණයක් කියන්නේ මේ මූණ බලන කණ්ණාඩියක්නේ. ආ ඒක පාවිච්චි කරනකොට එහිදී සිද්ධ වෙන සවිදි පරාවර්තනය. එහෙනම් සවිදි පරාවර්තනයේ ප්‍රයෝජනයක් අපි ඒ අත්විඳින්. ඊළඟට පුතේ විවිධ සංදර්ශනවලදී විචිත්‍ර ආලෝක රටා මැවීමට. ඔයා දැකලා තියෙනවා දැන් මෙන්න මේ වගේනේ. එක එක ලස්සන ලස්සන ආලෝක රටා මවන්න පුළුවන් වෙන්නේ සවිදි පරාවර්තනය නිසානේ. ඒ කියන්නේ අපිට ඕන ඕන පැතිවලට යොමු කරගන්න පුළුවන් වෙන්නේ ආලෝක කිරණ. ඒකෙන් ලස්සන රටාවක් හදාගන්න පුළුවන් වෙන්නේ සවිදි පරාවර්තනයේ නිසානේ.
විසාරී පරාවර්තනයකදී අපිට බෑණි පුතේ ආලෝක කිරණ අපිට ඕන පැත්තකට යොමු කරගන්න. ඒක විසිරෙනවානේ. මොකද සමාන්තරව ඇවිල්ලා විසිරලා යන. එතකොට බෑ. සමාන්තරව ඇවිල්ලා සමාන්තරව යනවා නම් අන්න අපිට පුළුවන් ඒකෙන් විවිධ රටා හදා ගන්න. හරි. ඊළඟට මෙන්න මේකටත් පාවිච්චි කරනවා. යන්ත්‍ර සූත්‍රවල චලන හඳුනා ගැනීමට. දැන් යන්ත්‍රයක යම් කොටසක් චලනය වෙනකොට ඒ හරහා ආලෝක කිරණයක් යොමු කරාම් පුතේ හරි ඒක පරාවර්තනය වෙනවනේ නේ විධිමත්ව සවිධි පරාවර්තනයක් සිද්ධ වෙනකොට ඒ චලන අපිට හඳුනා ගන්න පුළුවන් හරි දැන් හිතන්න මොකක් හරි මෙහෙම මෙහෙම කැරක් 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 කැරකෙනවා කියලා හිතන්න චලනයක් සිද්ධ වෙනවා කියලා හිතන්න මේ පැත්තෙන් ආලෝක කිරණයක් යොමු කරනවා ඒකට ඒතර ඒකේ වදිනවනේ වැදිලා පරාවර්තනය වෙනවනේ ඒතර ඒ පරාවර්තනය වෙන ආකාරය අනුව මේකේ චලන අපිට හඳුනා ගන්න පුළුවන් හරි හරි ඊළඟට මෙතන නැති වුණත් පුතේ මොකද්ද මේ මේ ආලෝක අන්වීක්ෂේ ආලෝක අන්වීක්ෂයක යට බොහෝ විට තියෙන තල දර්පණ. එහෙනම් එතෙන්දි සිද්ධ වෙන්නේ ආලෝක කිරණ ඇවිල්ලා ඒ තල දර්පණේ වැදිලා උඩට ප්‍රාචීරයෙන් ඉහළට යනවා. මෙතන ප්‍රාචීරය කියන කොටසක් තියෙනවා ආලෝකේ පාලනය කරන්න පුළුවන්. ආයතනින් ඉහළට යනවා. කදා වෙතට යනවා. යොමු කරනවා. පරාවර්තනය කරනවා. හරි? පරාවර්තනය කරනවා. එහෙනම් ආලෝක අන්වීක්ෂේ පාවිච්චි කරන්න දර්පණය තල දර්පණයක් බොහෝ විට ඒ දර්පණයේදී අපි යොදාගන්නේ සවිධි පරාවර්තන සවිධි පරාවර්තන මතක තියාගන්න හොඳයි ඊළඟට බලමුද විසාරී පරාවර්තනේ මොනවද අපිට තියෙන ප්‍රයෝජන කියලා ඒකෙන් තියෙනවනේ පුතේ මාර ප්‍රයෝජන ටිකක් මේ බලන්න පරිසරයේ ඇති වස්තු මත පතිත වන සූර්යාලෝකය නිසා ඒවා සෑම දිශාවකටම පැනීම සිදු කරයි දැන් මේ මේ ගහ දිහා බලන්න දැන් මොන සූර්යාලෝකයේ වැටෙනවා සමාන්තර වෙන්නේ ආලෝක කිරණ. ඇවිල්ලා වැටෙනවා. වැටිලා විවිධ දිසා ඔස්සේ පරාවර්තනය වෙනවා. පුතේ මේ පරාවර්තනය වන කිරණ තමයි අපේ ඇසට ඇවිල්ලා අපිට මේ වස්තුව පේන්නේ. ආලෝක කිරණ යම් වස්තුවක ඇවිල්ලා වැදිලා පරාවර්තනය වන කිරණ අපේ ඇස කරා ගමන් කිරීමෙන් තමයි අපිට දෙයක් පේන්නේ. ඒක මුලින්ම තේරුම් ගන්න පුතේ. හරි? දැන් සූර්යාගෙන් එන ආලෝක කිරණ ඔන්න ගහට වැටෙනවා ඒ ගහෙන් ආලෝක කිරණ පරාවර්තනය වෙනවා එතකොට අපිට පේනවා ආ මේ ගහක් කියලා පේනවා හරි දැන් මෙතන විවිධ දිශා ඔස්සේ ආලෝක කිරණ පරාවර්තනය වෙන නිසා අපිට මේ ගහ ඕන පැත්තකින් බලා ගන්න පුළුවන් ඇයි හැම පැත්තෙම මේකේ ආලෝක කිරණ විහිදෙනවනේ ඒතර ඒවා අපේ ඇස කරා එනකොට ඒ ගහ අපිට පේනවා එහෙනම් පුතේ පරිසරයේ ඇති වස්තු මත පතිත වන සූර්යාලෝකය නිසා ඒවා සෑම දිශාවකටම පෙනීම සිදු කරයි. පෙනීම සිදු කරයි. දැන් මේක සමාන්තරව ඇවිල්ලා අපි හිතමු දැන් මේ 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 වස්තුවේ සවිධි පරාවර්තනය සිද්ධ වෙනවා කියලා හිතන්නකෝ. සමාන්තරව ආවා සමාන්තරව එක පැත්තකට ආවා. එක පැත්තකට නෙන්නේ. ඒතර ඒ පැත්තෙන් විතරයි ගහ වෙන්නේ. ඒ පැත්තෙන් විතරයි වෙන්නේ. හරි? දැන් මෙතනදි වෙන්නේ පුතේ සමාන්තරව ඇවිල්ලා විසිරිලා සමාන්තරව නොවන විදිහට විසිරිලා යන ආලෝක කිරණ පරාවර්තනය වෙනවා එතකොට මේ පරාවර්තනය වෙන ගහේ වටේටම මෙහෙම පරාවර්තනය වෙනවනේ හැමතැනින්ම යනවා එතකොට ඒ ඕන තැනකින් අපිට මේ ගහ නිරීක්ෂණය කරන්න පුළුවන් බලා ගන්න පුළුවන් හරි ඉතින් මේක හරි වැදගත් විසාරී පරාවර්තනයේදී හරි වැදගත් දෙයක් තමයි මේ අපිට වස්තුවක් සෑම දිශාවකින්ම නැරඹීමේ හැකියාව වස්තුවක් හැම පැත්තකින්ම බලන්න පුළුවන් හැකියා. හරි ඔන්න පුතේ දෙවෙනි එක. පොතක් කියවීමේදී පොතක අකුරු සෑම දිශාවකින්ම නිරීක්ෂණය කළ හැකිය. දැන් ඔන්න දැන් පොතක් තියෙනවා. පොතක් අපි කියවනවා. ඔයාගේ ටියුට් එක කියලා හිතන්නකෝ. ඔන්න දැන් ආලෝක කිරණ වැටෙනවා. සමාන්තරව ඇවිල්ලා වැටෙනවා. වැටිලා විසිරෙනවානේ. හැම පැත්තටම විසිරෙනවා. එතකොට අපිට පොත ඕන පැත්තකින් කියව ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ පොතේ අකුරු ටික අපිට ඕන පැත්තකින් බලා ගන්න පුළුවන් නිරීක්ෂණය කරන්න පුළුවන්. කියව ගන්න පුළුවන් කියන්නේ නිරීක්ෂණය කරන්න පුළුවන්. හරි. ඕන පැත්තකින්. හරි. පොත ඕන පැත්තකින් බලලා අපිට පුළුවන් මේකේ අකුරු ටික නිරීක්ෂණය කරන්න. ඒ මොකක් නිසාද? විසාරී පරාවර්තනය නිසා. එහෙනම් පුතේ පොතක් කියවීමේදී පොතක අකුරු සෑම දිශාවකින්ම නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ විසාරී පරාවර්තනය නිසා. එහෙනම් මෙන්න දෙවෙනි ප්‍රයෝජනය විසාරී පරාවර්තනය. තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බයක ලක්ෂණ.
දැන් තල දර්පණයේ ඉදිරියේ ඉන්න එකට අපි මොකද්ද කියන්නේ වස්තුව කියලා. තල දර්පණයේ ඇතුලේ ඉන්න එකට මොකද්ද අපි කියන්නේ ප්‍රතිබිම්බය කියලා. ඔබ්ජෙක්ට් එකයි ඉමේජ් එකයි. ඔබ්ජෙක්ට් එක කියන්නේ වස්තුව. ඉමේජ් එක කියලා කියන්නේ ප්‍රතිබිම්බය. දැන් මෙතන මේ පුද්ගලයා බලන්න. මේ පුද්ගලයා තමයි වස්තුව. මේ තල දර්පණයේ ඇතුලේ ඉන්න කෙනා තමයි ප්‍රතිබිම්බය. හරිනේ. හරි. එතකොට මෙන්න මේ තල දර්පණයේ ඇතුලේ ඇතිවන ප්‍රතිබිම්බයේ ලක්ෂණ තමයි අපෙන් ප්‍රශ්න කරන්නේ. එහෙම නැත්නම් ඔයා කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා හිටගත්තම කණ්ණාඩියේ අස්සේ ඇතුලේ හැදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ තමයි මේ අහන්නේ. අමුතු එකක් නෙමෙයි. හරි හරි. එනමන පළවෙනි ලක්ෂණේ බලමු. ප්‍රතිබිම්බය තිරයකට ගන්න බෑ පුතේ. දැන් ඔයා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා හිටගත්තම මේ විදිහට මේ ඇතුලේ හැදෙන ප්‍රතිබිම්බය මෙහෙම ස්ක්‍රීන් එකකට තිරයකට ගන්න පුළුවන්ද? එහෙම ගන්න බෑ. පුතේ ප්‍රතිබිම්බය තිරයකට ගන්න බැරි නම් ඒ ප්‍රතිබිම්බ වලට අපි කියන්නේ අතාත්වික ප්‍රතිබිම්බ කියලා. මොනවික? අතාත්වික ප්‍රතිබිම්බ. එහෙනම් පුතේ පළවෙනි ලක්ෂණය මෙන්න. ප්‍රතිබිම්බය තිරයකට ගන්න බෑ. ඒ කියන්නේ අතාත්විකයි. අතාත්විකයි. රයිට්? දැන් මේ ඉටිපන්දමේ ඇතිවන ප්‍රතිබිම්බය තිරයකට ගන්න බෑ. ඒ කියන්නේ අතාත්විකයි. එහෙනම් ඔන්න දැන් මේ කාරණය ඔළුවේ තියාගන්න. මොකද්ද? තිරයකට ගන්න පුළුවන් නම් තාත්විකයි ප්‍රතිබිම්බය. තිරයකට ගන්න බැරි නම් ප්‍රතිබිම්බය අතාත්විකයි. ඒක මතක තියාගන්න. තිරයකට ගන්න පුළුවන් නම් ප්‍රතිබිම්බය තාත්වික ප්‍රතිබිම්බය. තිරයකට ගන්න බැරි නම් ප්‍රතිබිම්බය අතාත්විකයි. තල දර්පණයක් තුල ඇතිවන ප්‍රතිබිම්බය තිරයකට ගන්න බෑ. ඒ නිසා ඒ ප්‍රතිබිම්බය අතාත්විකයි. රයිට්? හරි. යන් දෙවෙනි ලක්ෂණයට. ඔයා කණ්ණාඩි ඉස්සරහා හිටගත්තම ඔයාගේ ගානම නේද අර ප්‍රතිබිම්බේ ගානත්. එන මහත කෙනෙක් කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා හිටගත්තම එයාව කෙට්ටු වෙලා පේන්නේවත්. කෙට්ටු කෙනෙක් කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා හිටගත්තම එයා මහත් වෙලා පේන්නේවත් නැහැ. ඒ කියන්නේ වස්තුවේ ප්‍රමාණයට ප්‍රතිබිම්බේ ප්‍රමාණය සමානයි. 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 ඔන්න පුතේ දෙවෙනි ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය. ප්‍රතිබිම්බයේ ප්‍රමාණය වස්තුවේ ප්‍රමාණයට සමානයි. පුතේ ඔයා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා හිටගත්තම ඔයා ඔළුවෙන් හිටගෙන ඉන්නවා වගේ පේනවද? නෑ. ඒ කියන්නේ ප්‍රතිබිම්බය උඩුකුරුයි යටිකුරු නෑ. නේ? දැන් මේ ප්‍රතිබිම්බය වස්තුවේ යටිකුරු වෙලා අනිත් පැත්ත හැරිලා පේන්නේ නෑ. උඩුකුරුව පේන්නේ. හරි? දැන් සමහර දර්පණ, ඒ කියන්නේ වක්‍ර දර්පණවලදී සමහර වෙලාවට අපිට යටිකුරු ප්‍රතිබිම්බ පේනවා. හැබැයි තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් තිබ්බම ඇතිවන ප්‍රතිබිම්බයේ පුතේ මොන කුරුයිද? උඩු කුරුයි. ඔයා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා හිටගත්තම ඔයා ඉන්න තැන ඉඳලා කණ්ණාඩියට තියෙන දුරයි කණ්ණාඩියේ ඉඳලා ප්‍රතිබිම්බයට තියෙන දුරයි සමානයි. සමානයි. ඒ කියන්නේ වස්තුවේ සිට දර්පණයට තියෙන දුරයි දර්පණයේ සිට ප්‍රතිබිම්බයට තියෙන දුරයි සමානයි. බලන්න මේ රූපසටහන. පුතේ මෙන්න තියෙනවා වස්තුව ඉටිපන්දම. ඉටිපන්දමේ ඉඳලා දර්පණයට තියෙනවා දුරක්. ඒ දුරට කියනවා වස්තු දුර කියලා. වස්තුවේ සිට දර්පණයට තියෙන දුර වස්තු දුර. හරි. ඊළඟට දර්පණයේ සිට ප්‍රතිබිම්බයට තියෙනවා දුරක්. මේ තියෙන්නේ මේ දුර. දර්පණයේ ඉඳලා ප්‍රතිබිම්බයට දුරක් තියෙනවා. ඒ දුරට කියනවා ප්‍රතිබිම්බ දුර කියලා. මෙන්න මේ වස්තු දුරයි මෙන්න මේ ප්‍රතිබිම්බ දුරයි සමානයි. වස්තු දුර මීටරයයි නම් ප්‍රතිබිම්බ දුරත් මීටරයක් වෙනවා. මේක ලක්ෂණයක් පුතේ. තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් තිබ්බම ඇතිවන ප්‍රතිබිම්බයක. මොකද්ද මේ ලක්ෂණේ? වස්තුවේ සිට දර්පණයට ඇති දුර දර්පණයේ සිට ප්‍රතිබිම්බයට ඇති දුරට සමාන වෙනවා. ඒකේ තනි තනි අදහස තමයි ප්‍රතිබිම්බ දුර සමානයි වස්තු දුර. දැන් ඔයා කණ්ණාඩි ඉස්සරහා ගිහිල්ලා හිටගෙන කොණ්ඩ පීරනවා කියලා හිතන්න. එහෙනම් ගානට රොද තියලා කොණ්ඩ පීරනවා කියලා හිතන්න. ඒ දුර 50න් හරි අමාරුයි නේද පුතේ Tamanට රොද තියාගන්න. ඒ ටිකක් අමාරුයි. ඇයි ඒ? පුතේ කණ්ණාඩියෙන් පේන්නේ
වම දකුණ මාරු වෙලා වම දකුණ මාරු වෙලා පේන්නේ. ඒ කියන්නේ හරස් අතට පැති මාරු වෙලා පේන්නේ. දෙක හරින් මේ වගේ. දැන් ඔන්න මම මේ උස්සන්නේ මගේ වම් අත. හැබැයි ඔයාට පේන්නේ මම දකුණු අත උස්සනවා වගේ. මේ මං උස්සන්නේ මගේ දකුණු අත. හැබැයි ඔයාට පේන්නේ මං වම් අත උස්සනවා වගේ. මේ මං අල්ලන්නේ මගේ වම් කන. ඔයාට පේන්නේ මං දකුණු කන අල්ලනවා වගේ. හරි. මේ මං අල්ලන්නේ මගේ දකුණු කන. හරි. ඔයාට පේන්නේ මං වම් කන අල්ලනවා වගේ. පුතේ ඕකම තමයි කණ්ණාඩියක් ඉස්සරහත් වෙන්නේ. ඒ කියන්නේ පුතේ හරස් අතට පැති මාරු වෙලා පේනවා. ඒ කියන්නේ වම දකුණ මාරු වෙලා පේනවා. පුතේ මෙන්න මේ ලක්ෂණයට විද්‍යාවේ හරි අපූර්ව වචනයක් කියනවා. මොකක්ද ඒ? පාර්ශ්වික අපවර්තනය. පුතේ හරස් අතට පැති මාරු වෙලා පේන එක එහෙම නැත්නම් වම දකුණ මාරු වෙලා පේන එකට අපි කියනවා පාර්ශ්වික අපවර්තනය කියලා. බලන්න මේ ඉංග්‍රීසි ඕඩියේ අකුරු ටිකක් අපි ලියලා ඔයා අල්ලලා බලන්න. ඉංග්‍රීසි ඕඩියේ අකුරු ටික ලියලා කැපිටල් වලින් ලියන්නක ඒතුළු ලේසි වැඩි. කැපිටල් වලින් ලියලා අල්ලලා බලන්න කණ්ණාඩියකට. පේන්නේ මේ විදියට. එතකොට සර් මේ ඕ අකුර පාර්ශ්වික අපවර්තනය වෙලා නැහෙනි. වෙලා තියෙන්නේ වමයි දකුණයි සමානයිනේ. ඒ කියන්නේ පැති දෙකම සමාන වුණාම ඉතින් පාර්ශ්වික අපවර්තන වුණත් ඒකම තමයි. ඒකම තමයි. හරි. දැන් එහෙම අකුරු කීපයක් තියෙනවා. A H I M O ඒ වගේ අකුරු නේ. ඒ කියන්නේ වම දකුණ සමාන වුණාම ඒ දෙක මාරු වුණත් ඒ විදිහමනේ. පැහැදිලිද ඔයාලට? හරි. හරි. එහෙනම් පුතේ ඔන්න ප්‍රතිබිම්බේ වම දකුණ මාරු වී ඇත. ඒ කියන්නේ පාර්ශ්වික අපවර්තනෙ වී ඇත. මෙන්න තියෙන ඇම්බියුලන්ස් එක. ඇම්බියුලන්ස් කියන වචනය ලියලා තියෙන්නේ මෙහෙම. මේ තියෙන විදිහට තමයි ලියලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ලියලා තියෙන්නේ. හරි. ඒක නිකන් බැලූ බැලමට අපිට මෙලෝ රහක් නැහැ. ඒක නිකන් ජපන් හරි ග්‍රීක හරි ලතින් හරි මොකක් හරි ඒ වගේ භාෂාවක්ද කියලා හිතෙනවා. ඔහොම බැලුවට මේක තේරුමක් ගන්න බෑ. දැන් ඔයා හිතන්න. මම කියන්නම්. දැන් ඔන්න මං වාහනේ යනවා. ඔන්න කාර් එකේ යනවා මං. හරි. එතකොට එහෙන ට්‍රැෆික් එකක් තියෙනවා. ඒ කියන්නේ වාහන පෝලිමක් තියෙනවා. මගේ වාහනයට හරියටම පිටිපස්සෙන් ඇවිල්ලා නවත්තනවා ඇම්බියුලන්ස් එකක්. මට දැන් පැති කණ්ණාඩි වලින් පේන්නේ නැහැ. මොකද්ද මගේ පිටිපස්සේ තියෙන්නේ කියලා. මොකද මගේ වාහනේ හරියටම පිටිපස්සේ තමයි නවත්තලා තියෙන්නේ ඇම්බියුලන්ස් එක. හරි. ඒකේ අර සයිරන්ස් එකක් තියෙන්නේ. නේ රී 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 ගගා සද්ද ඒවත් දාලත් නැහැ. ඒව දාලත් නැහැ. හරි. හරි. දැන් මගේ වාහනේට පිටිපස්සේ වාහනයක් තියෙනවා කියලා මම මොකෙන්ද බලන්නේ? රියදුරු අසුනට ඉහළින් තියෙන දර්පණේ. ඒ කියන්නේ දැන් මං ස්ටීරින් වීල් එක අල්ලගෙන මෙහෙම ඉන්නකොට මට උඩින් මෙතන තියෙනවා දර්පණයක්. ඒකෙන් පේනවා පිටිපස්ස. ආ රයිට් මං ඒකෙන් බලනවා. ඒක තල දර්පණයක් පුතේ. ඒකෙන් බලනකොට මට පේනවා පිටිපස්සේ වාහනයක් තියෙනවා. ඔයා හිතන්න ඒ වාහනේ ඇම්බියුලන්ස් කියලා ගහලා තිබ්බේ සාමාන්‍ය ක්‍රමයකට කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මේ විදියට කියලා හිතන්නකෝ. මේ විදියටම කියලා හිතන්න. ඒ කියන්නේ මේ විදියට කියලා හිතන්න. හරි. එහෙම ලියලා තිබ්බනම් හරි. මේ විදියට හොඳට ඇම්බියුලන්ස් කියලා ලියලා තිබ්බනම් අන්න මං කණ්ණාඩියෙන් බලනවා දර්පණයකින්නේ මං බලන්නේ තල දර්පණයෙන්නේ බලන්නේ මම බලනකොට මට පේන්නේ මේ විදියට පුතේ මට පේන්නේ මේ විදියටනේ. ඒතකොට මං හිතනවා මේක මොකක් හරි ජපන් වාහනයක්වත් වෙන්න ඇති නැත්නම් ග්‍රීක වාහනයක් කරේ මොකක් හරි එකක් කියලා හිතලා මං ඔහේ ඉන්නවා ඉතින් ඉඩ දෙීමක් නැත. හරි මං දන්නේ නැහැ ඇම්බියුලන්ස් එකක් කියලා. හරි. එතකොට ඇත්තටම ඇම්බියුලන්ස් එකක් මේ විදියට අකුරු ටික ගහගෙන මගේ වාහනේ පිටපස්සෙන් ඉන්න. අන්න දැන් මම බලනවා පිටපස්සේ වාහනේ දිහා ඉස්සරහ තියෙන මගේ තල දර්පණේ. බලනකොට තල දර්පණය තුලින් මේ අකුරු ටික පුතේ පාර්ශ්වික අපවර්තනයට ලක් කරනවා. එතකොට පේන්නේ මේ විදියට. ඇම්බියුලන්ස් කියලා හොඳට පේනවා. එහෙනම් ඇම්බියුලන්ස් එකේ පාර්ශ්වික අපවර්තනයට ලක් කරලා තමයි අකුරු ටික ලියලා තියෙන්නේ. ඒක දර්පණයට වැටුනම දර්පණය තුලින් පේන ප්‍රතිබිම්බේ අපිට පේන්නේ ලස්සන්ට ඇම්බියුලන්ස් කියලා පේනවා. පැහැදිලිද? ඔන්න ඇම්බියුලන්ස් එකේ පාර්ශ්වික අපවර්තනය ওই විදිහට යොදා ගන්නවා.